අපේ දරුවා දැන් අවුරුදු 2යි දැන් උනත් සිංහල විතරයි කතා කරන්නේ. He went to Japan. අපේ අලුත්ම ප්‍රෝග්‍රෑම් එකේ පළමු ආරාධිතයා චිචි කොහමද? හොඳින් ඉන්නවා. ඉතින් මම එන බෑග්ග්‍රවුන්ඩ් එක නිසා ඒ ඒ දේශපාලන ව්‍යුහයෙන් උදව් කරන්න පුළුවන් කට්ටියට මම උදව් කරන්න ඒ කියන්නේ ගමට බහිනවා. ඇඟේම තියෙන. ඇඟේම තියෙන. ඊට අමතරව මම දේශපාලඥයෙක් නෙමෙයි. මම එක එක ක්‍රීඩාවන් කරනවා. මම හිතන්නේ සමාජයේ දන්නේ නැති ක්‍රීඩාවන් මම කරනවා. මම හිතන්නේ සමාජයේ දන්නේ නැති ක්‍රීඩාවන් මම කරනවා. එතකොට මම ඇත්තටම චිත්‍රත් නඳිනවා. ඒක ගොඩක් සමාජගත වෙලා නැහැ. Southampton University එකේ එංගලන්තේ Space Systems Engineering Masters එකක් තියෙන එක්කෙනෙක්. එතකොට මම ඒ ඒ ඒ කාලය තුල ඒකට අදාළ කන්සල්ටන්සි සහ ඒකට අදාළ ශාස්ත්‍රයේ ක්‍රියාකාරීව වැඩ කරා. හැබැයි දැන් මම ඒක කරන්නේ නැහැ. දැන් මම කරනවා කන්සල්ටන්සි කරනවා ලෙක්චර්ස් කරනවා ලෙක්චරින් කරනවා. ඉතින් ඒක අමතරව ඉතින් දැනට ක්‍රියාකාරී ඉංජිනේරුවෙක් හැටියට මම වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒ ආශ්‍රිත සේවාවන් සපයනවා. සේවාවන් සපයනවා. තව අවුරුදු 10 කින් චිචි කොතනද? මම කවදාවත් ලංකාව දාලා යන්නේ නැහැ. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ අපේ ගොඩාක් දේශපාලඥයන්ගේ ගොඩාක් ලොකු ලොකු නිලධාරීන්ගේ දරුවෝ ගත්තොත් එimhe ඕස්ට්‍රේලියාවේ ලංකාවේ සිංහලවත් බෑ සමහර කට්ටියට. එතකොට එංගලන්තේ ඔය අපිට විරුද්ධව බන්න සෑහෙන කට්ටියන්ගේ දරුවෝ එංගලන්තේ මේ ජීවත් වෙන්නේ. ඒ යවන්න හේතුව මොකද? මේ කට්ටිය ලංකාව ගැන මොනවාද තියෙන විශ්වාසය කියන එක නැතිව ඇතිනේ. ඇයි මේ ළමයි තියෙන නැත්තම් ලංකාවේ ලංකාවේ ඉන්න පුළුවන් ලංකාව උච්ච ලස්සන රටක් කියලා කතා කරනවා. නේ? එතකොට අපි මේ මේ සිංහලත්වය ගැන කතා කරනවා අපි සිංහල ජාතිය උඩට උස්සන්න ඕනේ කියන එක ගැන කතා කරනවා. එනයි තමන්ගේ දරුවෝ රට යවන්නේ. ඇයි ලංකාවේ ඉඳන් ලංකාවට සේවය කරන අවස්ථාවක් දෙන්නේ නැත්තේ? ඇයි සිංහල භාෂාව තමන්ගේ දෙවෙනි භාෂාව තුන්වෙනි භාෂාව කරලා තියෙන්නේ? පළවෙනි භාෂාව වශයෙන් ඇයි ඉංග්‍රීසි උගන්වන්නේ ළමයිට? ඉතින් මේක හැබැයි මම ඒ කියන්නේ ඒ රෝහිත රාජපක්ෂ කියන චරිතේ කවදාවත් ලංකාව දාලා යන්නේ අපේ දරුවන්ව පිට රටවල් වලට යවලා කවදාවත් ඒ කට්ටෙන්ගේ පළවෙනි භාෂාව මේ ඉංග්‍රීසි අපි උගන්වන්න මම බලාපොරොත්තු වෙන්නේ. අපේ දරුවා දැන් අවුරුදු 2යි දැන් උනත් සිංහල විතරයි කතා කරන්නේ. Nirvan, when you came out of mama's bandi, daddy got on a plane and he left us. He went to Japan. Yeah, and we were alone in the hospital. He left when you were 2 days. For like a week. Thank you. He's naughty, right? Bye. He's naughty. Bye. Dape me birinda gattottemo මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගිහලා සම්පූර්ණ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. හැබැයි අපේ දරුවට මම කවදාවත් ඉංග්‍රීසියෙන් මමවත් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. මොකද සිංහල භාෂාව අපේ පළවෙනි භාෂාව, අපේ මව භාෂාව. ඉතින් ඒකට අපි ගරු කරන්න ඕනේ නේ. මම අවුරුදු 10කින් 20කින් 30කින් නෙමෙයි මැරෙන තාක්කල් ලංකාවේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒ මම ඉන්න තැන කොහේ හිටියත් මම ලංකාවේ ජනතාවට සේවාව කරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ මම දේශපාලනට එන්න අවශ්‍යතාවයක් නැහැ නේ. අපේ අයියාගෙන් හරහා හෝ මාමලාගෙන් හරහා හෝ තාත්තගෙන් හරහා හෝ පුළුවන් සේවාව කරමින් මම මගේ ජීවිතය ලංකාවේ ගත කරනවා. ඒක තමයි මම අවුරුදු 10කින් ඉන්න ස්ථානේ. තාත්තා සමාජයට සලකන විදිය බැලුවොත් එහෙම ඇත්තටම සෑහෙන්න සමීප සම්බන්ධතාවක් තියෙන. අපේ පවුල හා සමානව තමයි තාත්තට දකින්නේ මේ රටේ ඉන්න හැම දරුවම හැම සමාජින හැම පුද්ගලයාම. ඒක මම ගොඩක් දේශපාලඥයන්ගෙන් දැක්ක නැති ගුණාංගයක්. ඉතින් අපිට සමහර වෙලාවට මේ අපිට නිකන් පොඩි කාලේ අපිට හිතුනේ මේක අපිට කරන අසාධාරණ කමක්ද කියලා. ඉතින් මම පුද්ගලික හැටියට මම දේශපාලනයට එන්න ඇත්තටම අකමැතියි. මොකද මම කියන්නේ මගේ වැඩ කරගෙන පැත්තකට වෙලා ඉන්න කැමති පුද්ගලෙක්. ඉතින් මම දේශපාලන පසුබිමට බහින්නේ දේශපාලන ෆීල්ඩ් එකට යන්නේ අපේ තාත්තට යම්කිසි සේවාවක් කරන්න ඕන නම් සමාජයට තාත්තා මගෙන් ඉල්ලුවම් කර තාත්තා දන්නව මට කිව්වොත් මම නොකරින් නැහැ කියලා. තාත්තා දන්නව මට කිව්වොත් මම නොකරින් නැහැ කියලා. පැහැදිලි පිළිතුර. පූර්ණකාලීනව දේශපාලනයට එනවද? පූර්ණකාලීන දේශපාලනයට එන්නේ නැහැ මම. නැත. අපිට ඕන රටකට යන්න තිබ්බා. අවස්ථාව තියෙනවා. දැන් ඔය සිංහලත්වය ගැන කතා කරන ලාංකිකත්වය ගැන කතා කරන ලෝකා පරණත දේශපාලඥයන්ගේ පුත්තු කොහෙද ඉන්නේ කියලා බලන්න. ඉතින් ඇයි අපි ලංකාවට වෙලා ඉන්නේ? අපි ලංකාවට වෙලා ඉන්නේ ලංකාවට තියෙන ආදරේ නිසානේ. ඉතින් ලංකාවට ඒ තියෙන ආදරේ සහ ලංකාවේ මිනිස්සුත් දෙක්ක අපේ තාත්තගේ තියෙන බැඳීම නිසා අපි ලංකාවට යම් කිසි සේවාවක් මොනා හරි එකක් කරන්න ඕනේ කියන චේතනාව මත අපි ඉන්නවා ලංකාවේ. ඉතින් තව අවුරුදු 10කින් 15කින් අපි කොතනද ඉන්නේ කියන එක ඇත්තටම තීරණය කරන්නත් ඕනේ අපේ ඉන්න ජනතාවම තමයි.
ලංකාවේ සිටුේෂන් එක ගත්තොත් එමේ ලංකාවේ සිටුේෂන් එක ඉන්නේ ඉතමත් يعني දුර්වල සිටුේෂන් එක. ඉතින් අපි මම හිතන්නේ අපේ තරුණයෝ ගොඩාක්ම සෝෂල් මීඩියා වලට අනවශ්‍ය දේවල් වලට සෑහෙන කාලය වැය කරනවා වැඩි. ඉතින් මේ වෙලින් පොඩ්ඩක් ඈත් වෙලා අපිට මම හිතන්නේ මේ වැදගත් කාලේ යම් කිසි දැනුමක් ලබා ගන්න යොමු කරන්න පුළුවන් නම් අපි මීට වඩා සෑහෙන ඉහළ ස්ථානයක ඉන්න පුළුවන්. කලින් ආණ්ඩුවට වැල්ල බැල්ල බැල්ල කලින් ආණ්ඩුව කඩාවැටෙන කල්ප කරා. එතකොට තව අලුත් ආණ්ඩුවක් එනකන් ඒක හොඳයි. ඊපස්සේ දැන් අලුත් ආණ්ඩුවක් ආවට පස්සේ ඒකටත් බැල්ල 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 ඒකත් කඩාවැටෙනවා. තව ආණ්ඩුවක් එයි. මේ වගේ අපි ඩොමිනෝ ඉෆෙක්ට් එකක් වගේ හැම ආණ්ඩුවට බැන බැන කකුලෙන් ඇදද බිමට දාන කාලය අපිට වෙන දෙයකට වැය කරන්න පුළුවන් නම් එතකොට අපි සමාජයක් හැටියට තාරුණ්‍යයක් හැටියට එකට එකතු වුණා නම් අපිට මේ ඉන්න තැනින් ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුව පිට හෝ ඒ කට්ටිය කරන ක්‍රියාවන් පිට අපි එල්ලිලා ඒ ගැන බැන බැන ඉඳලා ගෙදරට වෙලා නිදන් හිටියට හරියන්නේ නැහැ. අපි යම් කිසි දෙයක් රටට සේවාවක් කරන්න කියන එක හිතර මේ කරගෙන කොහොම හරි ලංකාවට ඩොලර් ඉන්කම්යක් කොහොමද අපි එන්නේ කියන ක්‍රියාමාර්ග ටිකක් වැඩගත් කරගත්තා නම් මම හිතන්නේ සෑහෙන ලංකාව ඉස්සරහට යන්න පුළුවන්. එකම දේ තියෙන්නේ අපි මිනිසුන්ට අහුම්කම් දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ආපු ප්‍රශ්න ඔක්කොම ටික ගත්තොත් එහෙම ඒ ප්‍රශ්න ඇවිල්ලා ප්‍රශ්න ඒ කියන්නේ උපරිමයටම විනාශ වෙනකන් ඉන්න ඕනේ අපි ඒකට සොලූෂන් එකක් දෙන්න. ඇත්තටම මේ ආදරය කරන චරිත කියලා කිව්වම මේ වයිෆ් කිව්වේ නැත්නම් ගෙදර යන්න වෙන්නේ නැත්තේ. මම දැන් ඔය ගිය සතියේ මම නිකන් වාඩි වෙලා ඉද්දි මම දැක්කා අපේ මේ බබා වැඩිපුර බිස්කට් එකක් රස කර කර බිස්කට් එකක් කනවා. මේ ඒ කියන්නේ අපේ බබාව දන්නව නම් නියට කවන්න තියා හිතන්නවත් බෑ වටේ දුවලා විනාශකාරී පුද්ගලෙක් දුවලා කරලා ඒ කියන්නේ ජීවිතේට කවන්න බෑ ළමයිනේ. ඉතින් පොර බිස්කට් එකක් මෙහෙම අරගෙන කනව දකලා ඒක මට මාර සතුටක් ඇති වුණා ඒ බිස්කට් එක කාපු නිසා. ඒතර මට දැන් එවෙලේ තමයි මට තේරුණේ ඇත්තට මේ සතුට කියන එක ඒ පුද්ගලයන්ට සහ ඒ සිටුේෂන් එක අනුව සබ්ජෙක්ටිව් and that ඒ කියන්නේ මේකේ චිචි thank you very much.